තරුණ ජීවිත තුනකට මරු කැඳ වූ යතුරු පැදි මාරකය. නිදා සිටි එඩ්නාට නොදැනීම සිදු වූ අමුතු දේ. වාහන මිලට හදිසියේ සිදු වූ වෙනස. රිදිය ගම සපාරියට ජපානයෙන් තෑගි ලැබුණ කැන්ගරුවන්. මිතුරු කොමට හතර වී මිතුරාට එළව යවූ පාපතර මිතුරාට කර්මය පරිසම් දුන් හැටි. දුම්මල සූර්ය ප්‍රදේශයේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊයේ රාත්‍රී 12:30ට පමණ මාදම්පේ කොලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබෙනවා. මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන තරුණයන් තිදෙනෙන්. ඔවුන් උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ. මාදම්පේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දෙසටම ධාවනය වූ යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදු වී තිබෙනවා. එක් යතුරු පැදියක වම්පස පැති කණ්ණාඩිය අනෙක් යතුරු පැදියේ පසු පැදිකරුගේ අතේ ගැටීමෙන් එම යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි අනතුර සිදු වී තිබෙනවා. මියගිය තරුණයන්ගේ මලසිරු කුඩියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. පක්ෂාත් මරණ පරීක්ෂණ අද දින පැවැත්වීමට නියමිතයි. දුම්මල සූර්ය පොලිසිය විමර්ශන මෙහෙවනවා. රිදියගම සපාරි වන උද්‍යානයේ විවෘත කිරීමට නියමිතව ඇති ඕස්ට්‍රේලියානු කලාපයට ජපානයේ නගෝයා සත්තු උද්‍යානයෙන් කැන්ගරුවන් 4 දෙනෙක් ලබා දී තිබෙනවා. එම කැන්ගරු සතුන් සිව් දෙනා රැගෙන නගෝයා සත්තු උද්‍යානය අධ්‍යක්ෂක මාසම් කුරුබ්බේ මහතා පසුගියදා දිවයිනට පැමිණියා. රිදියගම සපාරි වන උද්‍යානයේ පිහිටවීමට නියමිත අක්කර 25ක පමණ විශාලත්වයකින් යුත් ඕස්ට්‍රේලියානු කලාපයට කැන්ගරු, එමු, වොල්ෆ් සහ කැස්වරි ආදී ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සතුන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් සකසා ඇති අතර ඉදිරි මාස 3 ඇතුළත එම කලාපය නරඹන්නන් සඳහා විවෘත කිරීමට නියමිතයි. යුරෝපයේ වඩාත් සක්‍රිය ගිනිකන්දක් ලෙසින් සැලකෙන එඩ්නා මුහුද දෙසට ඇදමින් පවතින බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ප්‍රමුඛ කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉතාලියට අයත් සිසිලි දිවයිනේ පිහිටි මෙම ගිනිකන්ද මධ්‍යධරණීය මුහුද දෙසට වසරකට මීටර 14 බැගින් ඇදී යන බවයි එහිදී හෙළිවී තිබෙන්නේ. වසර 11ක දත්ත එක් රැස් කරමින් මෙම නිගමනයට පැමිණ ඇති අතර එඩ්නා ගිනිකන්ද මුහුද දෙසට තල්ලු වන වේගය තවත් වසර 10කින් දෙගුණ විය හැකි බවද පරීක්ෂකයින් මතපල කර තිබෙනවා. එඩ්නා ගිනිකන්ද අවසන් වරට සක්‍රිය වී තිබෙන්නේ පසුගිය 2015 වසරේ දෙසැම්බර් 3 වනදායි. පසුගිය දින කිහිපයේදී ජපානයේ යෙන් මුදල 10%ක ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන ලද වාහනවල මිලද වැඩි වෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මේ අනුව සුසුකි වැගන් ආර් සහ විට්ස් වැනි කුඩා වාහනවල මිලද රුපියල් 1,02,000 ආසන්න මුදලකින් ඉහළ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් පසුගිය අයවැයට අනුව වාහනවලට බදු පැනවෙන්නේ එන්ජින් ධාරිතාවය අනුවයි. මෙය නිසා විකුණුම් මිල වැඩි වුවද ඊට සාපේක්ෂව බදු මුදල වැඩි වන්නේ නැහැ. හුංගම්ම ප්‍රදේශයේදී තම මිතුරාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ තරුණයෙකු බස් රථයකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඝාතනයට ලක් වී තිබෙන්නේ 16 හැවිරිදි තරුණයෙක් වන අතර අනෙක් තරුණයා 23 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට සම්බන්ධ සැකකරු මාතර 30 මාර්ගයේ ගොඩුගමුව ප්‍රදේශයේදී බස් රථයකට පැන ඇතැයි සඳහන්. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. හුංගම්ම පොලිසිය සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම JC චතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.